රාජිත් සේනාරත්න හිටපු අමාත්‍යවරයා එය ප්‍රකාශයට පත් කරේ එතුම ඇස් දෙකෙන් දැක්කා. ඒ කියන්නේ පිස්තෝලේ කටට දාන එක කියන්න ඇති. නමුත් ඇස් දෙක උඩ ගිහිල්ලා බලාගෙන ඉන්න දිහා බලාගෙන ඉන්නවා. සිහිය නැහැ මොනවද ගන්න කියලා. ඒක කරුණු දෙකක් එතෙන්ද කිව්වා. ජිනීවා කන්වෙන්ෂන්ස් අනුව කෙනෙකුගේ ලෙඩකට වෛද්‍ය සහාය ලබා ගැනීම වැළැක්වීම බරපතල වරදක්. يعني denial of medical assistance කියලා කියනවා. ඒක බොහොම බරපතල වරදක්. කෙනෙකුට සසනීප තත්ත්වයේ තියෙන කෙනෙකුට ඔහුට හෝ ඇයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා නොදීම ලොකු ප්‍රශ්නයක්. දෙවනි කරුණ තමයි ඔය කියන විදිහට රාජිත සේනාරත්න දැකලා තියෙනවා උඩ බලාගෙන ඉන්නවා දවලාගෙන ඉන්න දිහවේ බලාගෙන ඉන්නවා. එතකොට මම හිතනවා මම දන්න විදිහට අපරාධ නීති සංග්‍රහය බොහොම පැහැදිලිව සඳහන් වෙනවා Taman සාක්ෂි දැනගෙන වසම් කිරීම නීතියට පටහැනේ කියලා. ඒ නිසා මම හිතනවා නීතිය පසලඳ ආයතනවල වගකීමක් වෙනවා ඔහුගෙන් මේ වෙනකොට කට උත්තරයක්වත් ගන්න කොහෙදද දැක්කේ දැන් කියාපු කතාව කොහොමද තුමා දන්නේ කොහොමදවත් කියලා කට උත්තරයක් ගැනීමේ වගකීම තියෙනවා. එය නොගැනීම එසේ නොකරනවා නම් ලංකාවේ නීතිය හා සාමය ආයතන සම්බන්ධව ගැටලුවක් මතුවෙනවා මේ රටේ පුරවැසියන්ට. මොකද හේතුව රාජිත සේනාරත්නේ කරන ප්‍රකාශයන් වල අවසාන ප්‍රතිඵලය තමයි ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම වැරදි මතයක් ගොඩ නැගෙනවා රටේ ශ්‍රී ලංකා වර්තමාන රජයට විරුද්ධව. මොකක් කොයි රජය හෝ ඒවා පවතින රජ විරුද්ධව එවැනි මතවාදයක් ලෝකයේ ගොඩනගන්නට හැකියාවක් තියෙනවා නම් ඒ එහෙම විදියට කිරීමම මම හිතනවා රටක් පාවා දෙන වැඩපිළිවෙලක මුල් ආරම්භයක් හැටියට රාජිතට ඒ වගකීම බාර ගන්න වෙනවා. මේ රටේ පුරවැසියන්ට ඔහුට උත්තර දෙන්නට වෙනවා. ඒ වගේම තමයි නීති හා සාමය පසුබිඳන ආයතනවල විශාල අඩුවක් තියෙනවා ඔහුගෙන් කට උත්තරයක්වත් නොගන්නවා. මේ මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කරනකොටම අපිට පේනවා අන්තවාදීන් කොයි කඳවුරේද හිටියේ කියලා. ඒ අන්තවාදීන් ලබපු දැවැන්ත පරාජයක් හැටියටයි මේ පරාජය එක්සත් ජාතික පක්ෂයේ පරාජය මම දකින්නේ. ඒ නිසා එවැනි දේවල් නොවේ කියලා හිතන්නට බෑ. හැබැයි එසේ කියන අතරතුර ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන රජයක් හැටියට ජාතික බුද්ධ්‍යාංශ නැවත වරක් ක්‍රියාත්මක වන රටක් හැටියට රජයක් හැටියට අපි විශ්වාස කරනවා මේවා අපි අවුරුදු 30ක යුද්ධය පාලනය කරා වගේ මේ පාලනය කරන්න හැකියාවක් තියෙයි කියලා. අජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරයේ ලබා දීලා එක්සත් ජාතික පක්ෂ නැවත ප්‍රතිසංවිධානය කරනවා සිදු කරනවා. ඉතින් මෙතනින් දොස්තරමල්ල සම්ජිත් තර්ජන කෙල්ලවේ අපි සුබ පතනවා. අපට මෙතෙක් කල් වෙන්නට පුළුවන් හොඳම දේ වුණයි කියන එක අපේ මතයයි. ඉතින් ඒ ගැන අපේ සුබ පැතුම් මෙතුමාට ඉදිරිපත් කරනවා.